ஆகே அதிரே நம் ரக்கினவா மங் பனவகினம் என்னே துரட்ட என்னே ஐயோயா සුජාතගේ මරණයටත් රයිනි බගෝත්තරකාරියක් වෙච්ච එකේ එරික්ටත් ඒ දේම කරයිද කියලා වික්‍රම සඳමාලිත් එක්ක කියනවා. එවෙනකොට එරික් වගේම අහිංසත් නොකා නොබී ඉන්න බව සරණේ එරික්ට දැනුම් දෙනවා. එවෙනකොට එරික්ව ඝාතනය කරලා හරි එරික්ගේ දේපල අයිති කරගන්න රයිනි පෙළඹෙයි කියලා ඇන්තනි ඇලෙක්ස්ට පහදා දෙනවා. ඒ මොහොතේම රයිනි ඇලෙක්ස්ට කෝල් කරලා ඇය එරික්ගේ පුටුවේ ඉඳන් හැමදේම තීරණය කරන බව කියනවා. ඒ මොනව වුණත් සුරාජ් අහිංස සමග ඇති කරගෙන සිටින කෝපය අවසන් වෙයිද? අහස් මාලිගා අද එතැන් සිට. ඔය උත්තරින් එක මටත් හොඳයි. ඇයි එහෙම කිව්? නැති නැති. ඔය උත්තර මං මෙතන. හා? ලංකාවේ තියෙන ලොකුම ටෙක්ස්ටයිල් බිස්නස් එක අපි දෙන්න නේද? ඇයි? මොකද දැන් ඔය මේ කියපු කතාවේ තේරුම? ඒක නැති වුණොත් මං ඔය මෙරි කරනවා. මොනවා? විහිළුවේ සීමාවක් තියාගන්න ඇලෙක්ස්. ඇයි 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 ඈ? එහෙම වුණොත් නරකද? හා? හෙලෝ. තුලේ එන්නේ. ඔල්ලේ ගැතින බැලුවනේ කතා කරා තාත්තේ ෆෝන් එක ඇන්සර් කරන්නේ ඩ්‍රයිව් කරන්න නේද එක වෙලාවකට ඌ අමුතු මිනිහේ මං හිතන විදිය නෙමෙයි ඌ හිතන්නේ දැන් මම විදියක් හිතුවොත් එහෙම ඒක ඌට හරි ඌ හිතන දේ මට හරි Divorce thinking. සම්පූර්ණ නස්. හැබැයි ඉතින් ඒක මට ප්‍රශ්නයක් වුණේ නැහැ, උඩ ප්‍රශ්නයක් වුණේ. හස්බන්ඩ් වයිෆ් වුණාම එක රූල් එක යන්න ඕන. ඩිෆරන්ස් වුණා. එහෙම නුනාම ප්‍රශ්න තියෙනවා. එයා හිතන පතන විදිහ වෙලාවකට මටත් තේරෙන්න. දැන් මේකයි. දෙවිදියකට හිතුවේ කියලා ප්‍රශ්නයක් වෙන්නේ. දැන් මගේ වයිෆ් සුදර්ම දන්නවද සුදර්ම මම සම්පූර්ණ ඩිෆරන්ස් වෙනස් දැන් මං කිව්වොත් මේ පොල් ගහ කියලා එයා කියනවා තව ගහ කියලා මං කියනවා this coconut tree නෑ තල් ගහ කියලා එයා කියනවා අන්තිම වුණ මම ඔව් තල් ගහ කියලා කියනවා එතකොට තමයි අපි ආගියුමන්ට් එක ක්ලෝස් වෙන්නේ හැමදාම වුණේ මම තාත්තා හිතන විදිහට සුරාජ් අය හිතන්නේ. ඔව් ඒක එහෙම වෙන්න පුළුවන්. මට දැන් හිතෙනවා මං එයා ළඟට ආපු විදිහ වැරදි කියලා. සුරාජ් අය තේරුම් ගන්න ඕනේ. මං හිටියේ මොන වගේ ජීවිතයකද? මං දැන් ඇවිල්ලා ජීවත් වෙන්න හදන්නේ මොන වගේ ජීවිතයකද කියලා. මට මේ දේවල් වලට හුරු වෙන්න ටිකක් කල් ඕනේ. ඔයා හැමදේම කරේ ඔයාට ඕන විදිහටනේ. ඔව් කොටි. ඔයා හරි. සුරජයට ඕනි වුණේ නෑ මාව එයාගේ ළඟට ගන්න. මමයි කිව්වේ මට එයා ළඟට එන්න ඕනි කියලා. ඒ මං එයාට ආදරේ හින්දා. ඒකටයි පොඩි ආදරේ කියන්නේ. ඔහට මේ ජීවිතේ හරියන්නේ නෑ අක්කේ. ඒක ඔයා තේරුම් ගන්න. මං කවදාවත් සුරජයවත් ඇරලා යන්නේ නෑ. මමගේ ආදර වෙන ඕනම දෙයක් කරන්න ලෑස්ති. දුවෙක්ගේ හිතේ තාත්තා කෙනෙක් ගැන තියෙන හැඟීම මොකද්ද කියලා පොඩ්ඩියා හොඳටම දන්නව නේද? ඔයා බැඳලා ගිහිල්ලා
ඊට පස්සේ වාගේ තාත්තා ලෙඩ වුණායි කියලා දැනගත්තාම ඔයා තාත්තා බලන්න නැවිදින් ඉඳීද? ඔයාට එහෙම ඉන්න පුළුවන්ද? ඔයාගේ මහත්තයා කිව්වොත් තාත්තා බලන්න යන්න එපා කියලා. ඔයාට මොනවද හිතෙන්නේ? මොන වගේ හැඟීමක්ද ඔයාට දැනෙන්නේ? මම කියලා නම් හස්බන්ඩ් බම්බු ගහගන්න කියලා මම බලන්නේ. මොන ප්‍රශ්න තිබුණත් ඒ මගේ ඩැඩි. ඒ බැඳීම නැති වෙන්නේ නැහැ කවදාවත්. සුරජය ගෙදර ආවම කියන්න මට කෝල් එකක් දෙන්න කියලා. මං ගිහින් එන්නම් තාත්තේ. ආ යනවා තාත්තේ. හෙලෝ කුමාරයි පාකේකේද ඉන්නේ? ඔව් අයිස විසාවිලා මං පාකේ තමයි ඉන්නේ. මේ සුරජය එතන ඉන්නවද? සුරජ් මලයා නම් මෙතන නෑ මිස් ඇවිල්ලා. ඇයි මිස්? අනේ කුමාරයි මං ගත්තට එයා ෆෝන් ආන්සර් කරන්නේ නැහැ. මං දන්නේ නැහැ එයට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඇයි කියලා අහන්නකෝ මගේ මෙහෙම පිළිගන්න. මිස් කොල්ලට ගියා මේ දවස්වල අවුලින් තමයි ඉන්නේ මිස්. මටත් පොඩ්ඩක් ඇවිල්ලා තේරුණා ඒක. අයියේ ගෙදර යන්න එපා කිව්වා නම් මම ගෙදර යන්නේ නෑනේ අයියේ. එයාමනේ මාව ගිහිල්ලා ඇරලුවේ. නෑ නෑ මිස් එක තේරුම් ගන්න දැන්. මිස්ගේ තාත්තට අසනීප වුණා කිව්වම බලන් යන්න එපා කියලා කියන්න තරම් ඇවිල්ලා ඌ ඇවිල්ලා එම තිරසනේ නෙමෙයි මිස් එක. එක්ක එහෙනම් හේතුවක් කියන්න ඕන. ඔව් ඒක හරි. මොකද ප්‍රශ්නයක් තියෙනවා නම් ඇවිල්ලා මේ දෙන්න කතා බහ කරලා විසඳ ගන්න ඕනේ. ඒක කතා කරන්න බැරි ප්‍රශ්නයක් නෑ. මොකද ගොළු නෙමෙයිනේ ඇවිල්ලා. අයියේ ඉතින් එයාගේ හිතේ තියෙන දේවල් මන් දන්නේ නැහනේ. අඩුම ගානේ එයා ෆෝන් එක කාන්සල් කරන්න ඕන දෙයක් කතා බහ කරලා විසඳ ගන්න. මන් නම් මිස් කියන්නේ මිස්ට ඇවිල්ලා දවස් හතක් ඉවසගෙන ඉන්න මිස්. එතකොට මිනිහාගේ හිත පොඩ්ඩක් සෙටල් වෙලා මිස්ට එයාගේ හිතේ තියෙන දේ මොකක් හරි කියයි ඇවිල්ලා. ඌගේම නරක හිතක් තියෙන කෙනෙක් නෙමෙයි මිස්. මම සාධක වෙනවා නේ ඇවිල්ලා. පෞල් ජීවිතය කියලා කියන්නේ කොහොමත් මිස් අවුල් සාගත දනක් නේ. අපෙත් තියෙන තීල් පාගේ එක්කෙනෙක් ඒයි කී කී ඉන්නවා ඉතින් අපි දන්නවනේ ඔක්කොම. ගෙදර ඇවිල්ලත් නෑ කුමාරයි. අනේ පොඩ්ඩක් හොයලා බලන්න. හරි මිස් හරි හරි. මිස් බවෙන්ද බා. මං කොල්ලා බලා ගන්නවා මොකද වෙන්නේ කියලා. හරි මිස් හරි. අයියේ මට කෝල් එකක් දෙන්න කියලා කියනවාද? මිස්ටර් කුමාර මට මිනිත්තුවක් දෙන්න පුදුම වෙන්න. අන්න මිස්ටර් කුමාර පෞල් ජීවිතය ගැන මාර දේවල් දන්නේ නේ. පුදුම දැනුමකින් කතා කරන්නේ. මට හිතා ගන්න බැරි කසාද බැඳලවත් නැතුව කොහොමද ওই දැනුම ආවේ කියන එක. එතකොට දැන් අපේ රටේ හරිද? ඔය දේශපාලනය කරන්නේ දේශපාලන කට්ටිය දැනගෙනද? අනේ මේකයි තහම්බා. ඒ මට්ටමට දාලාද ඔයා දැන් කතා කරේ? අහස්මාලිකා
ශ්‍රී ලංකාව පුරා අඛණ්ඩව සිදු කෙරෙන සියලු සමීක්ෂණ වාර්තා සහ දත්ත අනුව හීරු ටෙලිවිෂන් සහ රේඩියෝ සමීක්ෂණ වාර්තා උඩු යටි කුරු කරයි. ජාත්‍යන්තර LMRB ආයතනය දිවයින පුරා අඛණ්ඩව සිදු කරන සමීක්ෂණ වාර්තාවලට අනුව යළි යළිත් වැඩිම පිරිසක් නරඹන අංක එකේ ටෙලිවිෂන් නාලිකාව හීරු TV. වැඩිම පිරිසක් නරඹන අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය හීරු නිවුස්. වැඩිම පිරිසක් ශ්‍රවණය කරන අංක එකේ රේඩියෝව හීරු FM. දේශීය SRL ආයතනය දිවයින පුරා අඛණ්ඩව සිදු කරන සමීක්ෂණ වාර්තාවලට අනුව යළි යළිත් වැඩිම පිරිසක් නරඹන අංක එකේ ටෙලිවිෂන් නාලිකාව හීරු TV. වැඩිම පිරිසක් නරඹන අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය හීරු නිවුස්. වැඩිම පිරිසක් ශ්‍රවණය කරන අංක එකේ රේඩියෝව හීරු FM. ලොව පිළිගත් වෙබ් ශ්‍රේණිගත කිරීමේ ජාත්‍යන්තර ඇලෙක්සා වාර්තාවට අනුව මාසිකව මිලියන 10කට අධික වෙබ් අඩවි පරිශීලකයින් සපිරි හීරු. මිලියනයකට අධික මොබයිල් ඇප් ඩවුන්ලෝඩ්ස් ප්‍රමාණයක් හිමි ශ්‍රී ලාංකීය එකම ටෙලිවිෂන් නාලිකාව හීරු. අන් කිසිවෙකුටත් සම කළ නොහැකි මිලියන 400,000කට අධික ෆේස්බුක් පරිශීලකයින් සපිරි හීරු. Google ඇනලිටික්ස් දත්ත වාර්තාවට අනුව මාසිකව මිලියන 10කට අධික වෙබ් අඩවි පරිශීලකයන් සපිරි හීරු. ටෙලිවිෂනයේ රේඩියෝවේ අන්තර්ජාලයේ අංක එකට අපව ඔසවා තැබූ ශ්‍රී ලාංකීය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට අපගේ උත්තමාචාරය. ඔබ අපගේ වත්කමයි. යන්න කියපු නිසා නේද අයිය මං ගෙදර ගියේ? එහෙම නේද? එහෙම නේද කියන්න. ඔව්. එහෙනම් ඇයි මට යන්න කිව්වේ? උඹ තරහ වෙන්න නම් ඇයි මට යන්න කිව්වේ? දැන් කවු තරහ වුණේ? මොකද නැත්තේ? ඔය පේන්නේ මොන හැටි? මම නවතාව කිව්වනේ මං තරහ නැහැ. එහෙනම් කියනවා. ඇයි මට කතා නොකරේ? ඇයි මම බලන්න ආවේ නැත්තේ?
ප්‍රශ්න හැල ඉවරන්නේ නැහැ නේ මිස්. මොකද්ද මේ? මේ මම ආයෙ ගෙදර යන්න. මට වව තරහ කරගෙන මොන ලැබුණත් වැඩක් නැහැ ආයේ. මම වගේ නිතර තරම් වව මං ගැන හිතන්න. ඔයා මට ආදරය කරනවට වඩා මං වාට ආදරේ. ඒක නේදත්. මට ඇත්ත කියන්නේ. ඔබට මාව පාවිගෙන නෝන. එහෙම නෑ නේද? මට ගොඩක් ආදරේයි. මැරෙන්නම් ඕවා කියනවා නෝ. ඇත්තම. ඇලෙක්ස කොහොමද සර්? අනේ මේ මට නම් වරදක් නැහැ. හැබැයි ලොකු සර්ට නම් පොඩ්ඩක් සනීපමදි. පොඩ්ඩක්? මොන පොඩ්ඩක්ද? ගොඩක්. සර්ට කියන්න හදලා දෙන කිසි දෙයක් කන්නේ බොන්නේ නැහැ. ඒකෙන් මේකෙන් මේ මායි මහත් වෙන්නේ. ඇයි ඉතින් විසි කරන්නේ කෑමනේ. කොරණි මල. ඇයි දන්නේද? ඔෆිස් ගියානේ. කොහොද මේ ලොකු සර් නේද? මම පොඩ්ඩක් බලලා ඇවිල්ලා කියන්නම් ඈ. සර් මේ ලමි සර්ගේ කෑම බීමම හදන්නේ සර් නේද? ඇයි දන්නේද? මගේ අතින් තමයි සේරම කරෙන්නේ. මේ ගෙදර කුක් මම. එතකොට සර්වන්ට් මම. එතකොට ඩෝබි මම. සිකියුරිටි මම. සර්ණගේ අතින් තමයි මේ ගෙදර සෑම දෙයක් සිද්ධ වෙන්නේ. මම මේ ලොකු සර් ගැන නම් හොඳට දන්නවා. සර්ට කියන්න ලොකු සර් ගැන මමත් දන්නවා. ඔය ලොකු සර්ගේ මගේ සම්බන්ධයට දැන් අවුරුදු 10ක් විතර වෙනවා. දැන් එතකොට උච්චර අමාරුවත් ලොකු සර්ට ඇයි හොස්පිටල් ගෙනෙච්ච නැත්තේ? ඇයි දන්නේ නැද්ද? රයිනි මැඩම් නර්ස්නේ. සර්ට කියන්න හොස්පිටල් එක කෙලිම ගෙදර ගෙනාවා වගේ. රයිනි මැඩම්ගේ අතින් තමයි සර්ගේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. දැන් බෙහෙත් ලියනවා. බෙහෙත් කියනවා. බෙහෙත් පොවනවා. මේ සෑම කටයුත්තක්ම රයිනි මැඩම්ගේ අතින් තමයි වෙන්නේ. බෙහෙත් කියන්නේත් රයිනි මැඩම් නේ. ඔව්. හැබැයි මේ ෆාමසි. මේ සර් බොන්නේ හොට්ද කූල්ද? ආ නෑ දැන් මොකද බා මේ අපි පස්සේ බෝ. එතකොට ලොකු සර්ව දැන්ම හම්බෙලා කතා කරනවද එහෙම නැත්නම් පස්සේ කතා කරනවද? ආ නෑ නෑ. සර්ණ කියලා වැඩක් බලා ගන්නවා. මම පොඩ්ඩක් මෙහාටලා ඉන්න. එලෙක්ස මොකද කියන්නේ? කාටද? අපිට. මොකද නෑ. බොරුනේ. පළු යන්න බයින් නැති. බණින් හැරි දැඩි මාත් එක්ක කතා කරන්න එපා අයියේ. මම මරන්න ගේන්තියෙන් ඇත්තේ සමහරට. ඒවා හිතන හැටි. විත්තියත් ඔයා. පැමිණිලි කාර්යයත් ඔයා. නඩු කාරත්තව තීන්දුව දෙන්නෙත් ඔයානේ. හැමදේම ඉතින් අට ඕනේ විදිහටනේ. අයියනේ මෙතන. Yamaha Razor. අසම සම දහවනයක්. AMW වෙතින්ම පමණයි. මම හැමදාටම ළඟ ඉන්න. මෙන්න මෙතන. දොරංක තම්පෙන ග්‍රයිනට බාර දෙනවා. රයිනි බැරි නම් ඕනේ යකෙක් ඇවිල්ලා මගේ කම්පැනි එක ගත්තරෙන් මට නම් මේවා දැන් එපා වෙලා තියෙනවා.